බස්නාහිර සබරගමුව දකුණු සහ වයඹ පළාත් වලත් ඒ වගේම මහනුවර සහ නුවරඉල යන දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇති වෙවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උතුරු සහ උතුරුමැද පළාත් වලත් ස්ථාන ස්වල්පයක වැසි ඇතිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඌව සහ නැගෙනහිර පළාත් වල අපි බලාපොරොත්තු වෙනවා සවස් කාලේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුම් තහිත වැසි ස්ථාන ස්වල්පයක ඇති වෙවි කියලා. පසුගිය දිනවල වැස්ස වගේ අපි තද වැස්සක් ඉදිරි දින කිහිපය තුල නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ හැරෙන්න ගම් වතුරක් දක්වා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. වර්ෂාව අඩුවද ගිංගඟ සහ නිල්වලාගඟ ආශ්‍රිත ගං වතුර අනතුරු ඇඟවීම් ඉදිරිපැය 48 සඳහාද දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කැලණිගඟේ ජලමට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. කලුකුඟේ ජලමට්ටමද ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අධික වර්ෂාව හේතුවෙන් වසා දමා තිබූ දකුණු පළාතේ පාසල්ද අධිවිවෘත කෙරුණා. කෙසේ වුවද පාසල්වලට දරුවන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ඇලපාත ගුණමල්දිනිය හේනියාය කන්ද දෙවනවරටත් සක්‍රිය වී තිබෙනවා. 2017 දීද මෙම කන්ද සක්‍රිය වුණා. අවතැන් වූ පිරිස ගමේ විහාරස්ථානයේ රැඳී සිටිනවා. ජලකැලීම් හේතුවෙන් අබලන් වූ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ගම්පහ මහනගර සභාව හා මාර්ග සංවර්ධන අධිකාරිය ආරම්භ කළා. ගම්පහ නගරයට පසුකේදා තිබූ ගංගතුරු හේතුවෙන් මාර්ග රැසකට හානි සිදු වුණා. ජලකැලීම් තත්ත්වය හේතුවෙන් පදිංචියෙන් ඉවත් වූ බොහෝ පිරිස් මේවර විට සිය නිවාස කරා පැමිණිමින් සිටවා. ඔවුන් නිවාස සුද්ධ පවිත්‍ර කරමින් යළි පදිංචිය සඳහා සකස් කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. පූකුඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලපෙදේශයේ ගංගතුරුන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් පෙට්ටියකම රජමහා විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. පීඩාවට පත් ජනතාවට ප්‍රතිකාර ලබා දීමද මෙහිදී සිදු වුණා. දිවිනේ පවතින ආපදා තත්ත්වය සම්පූර්ණයෙන්ම පහවකුස් නොමැති බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. දිවිනේ ජූනි මාස පළවෙනි දින සිට ඇතිවුණු මෙම අධික වර්ෂා සහිත තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක තවමත් එම ජල ගැලීම් තත්ත්වය පවතිනවා. විශේෂයෙන්ම ජලය බැස යන බව තමයි අපිට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක වාර්තා කරේ. කළුතර දිස්ත්‍රික්කයේ, කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේත් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන මේ තත්ත්වය හමුවේ ජනතාව පීඩාවට පත් වුණා. පුද්ගලයන් 250,000කට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත් වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පුද්ගල මරණ 24ක් වාර්තා වෙලා තියෙනවා. මේ ආපදා තත්ත්වයන්, ගංවතුර තත්ත්වයන්, ජල ගැලීම් තත්ත්වයන් තවමත් පවතින බැවින් එම ප්‍රදේශවල දියනෑම සෙත් නැතිනම් ක්‍රීඩා කිරීම, විනෝද වීම වැනි කටයුතු සහ නැරඹීමට යාමින් වළකින්න කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විදිහට ඉල්ලා සිටින පවතින ආපදා කළ තත්ත්වය තවමත් සම්පූර්ණයෙන්ම පහළ ගොස් නැහැ. විශේෂ විතත් අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටීම ඉතාමත් වැදගත් වෙනවා.